ඇතර මේ කෝස් එක අපි පටන් ගන්නේ vocational training authority එක හරහා තමයි ඔයගලන්ට මේ කෝස් එක අපි ප්‍රී දෙන්නේ විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ ඒකට සම්බන්ධ වෙන්නේ ලෝකෙ පිළිගත්ත Cisco Networking Academy එක. ඉතින් Cisco Networking Academy එක කියන්නේ ලෝකේ ගොඩක් ජනප්‍රිය networking සම්බන්ධයෙන් security සම්බන්ධයෙන් නව ප්‍රවණතාවයන් පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ පිළිබඳව දැනුම ලබා දෙන ආයතනයක්. ඉතින් මේ ශ්‍රී ලංකාවත් Cisco Network Academy එකේ member කෙනෙක් විදිහට ඉන්නවා. ඉතින් අපි නියෝජනය වෙන්නේ ඒසියා පැසිෆික් වල ඒසියා පැසිෆික් රීජන් එකේ යටතේ තමයි අපි Cisco Network Academy එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ කෝස් එක අපි ඔයගොල්ලන්ට ප්‍රී දෙන්න හේතු වුණේ මේ වෙද්දී තියෙන සිටුේෂන් එක IT සම්බන්ධයෙන් සහ අනිකුත් කාරණා සම්බන්ධයෙන් ගොඩක් අය කතා කරන දෙයක් IT security ගැන. ඉතින් මේකේ මේ cyber security කියන්නේ බේසික් කෝස් එකක්. ඉතින් මේ කෝස් එකේදී හැමෝම දැනුවත් වෙන්න ඕන තමන්ගේ සහ තමන් වැඩ කරන ආයතනය තුළ තමන්ගේ හැසිරීම එක්ක සහ තමන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක ගැටළු ඇති වෙන්න පුළුවන් දේවල් කොහොමද අවම කරගන්නේ කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ගොඩක් කට්ටිය හිතනවා සයිබර් සිකියුරිටි කියපුවාම ගොඩක් වෙලාට මේකෙන් අපි කියලා දෙනවා ඇති කොහොමද හැක් කරන්න. ඉතින් එහෙම දෙයක් මේකේ නැහැ. හැබැයි අපි හැම වෙලෙම ක්ලාසස් වල අපි ලෙක්චර්ස් කරන්නේ අපි ප්‍රිවෙන්ෂන් කියන්නේ වැළකෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කියලා දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් Cisco Network Academy එක ඉන්ටර්නෙට් එකෙන් ඔයගොල්ලන්ට සර්ච් කරන්න අපේ ලර්නින් සයිට් එක netacad.com කියන එක මම ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්නම්. ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එක දැනට ලංකාවේ Cisco Network Academy එක හරහා academy කීපයක් දුවනවා. අපි කියන රන් කරනවා කියලා. එතකොට මේකේ බේස් වෙන්නේ මොරටුව කැම්පස් එක තියෙනවා. ඊට අමතරව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය තියෙනවා. ඒගාවට වෘත්තීය පුහුණු අධිකාරිය, ඒ වගේම තරුණ සේවා සභාව, ස්ලිට් ආයතනය, ඒ වගේ ආයතන කිහිපයක් තමයි මේ ඉන්ටර්නැෂනල් ඇකඩමි එක දැනට නියෝජනය කරන්නේ. රයිට්. ඒතකොට මම මේ කෝස් එකේ ඉන්ට්‍රඩක්ෂන් එක කරගෙන යන්නම්. ඉතින් දැන් ඔන්න කීප දෙනෙක් අය සම්බන්ධ වුණා. රයිට්. එතකොට මේ කෝස් එකේදී අපි කෝස් නේම් එක තියෙන්නේ ඉන්ට්‍රඩක්ෂන් ටු සයිබර් සිකියුරිටි කියන එක. දැන් ඔය ඉන්න කට්ටියගෙන් ඕගොල්ලන්ට ගැටලු තියෙන ඒවා කතා කරන්න පුළුවන් මම ප්‍රසන්ටේෂන් එක කරාට පස්සේ. මම එක පැය භාගයක් වගේ තමයි කරන්නේ. එතකොට මේ සයිබර් සිකියුරිටි කියන එක අපි ගොඩාක් කට්ටිය හිතන්නේ නැහැ. හැබැයි මේක දැන් ඉස්කෝලේ යන අපේ ඉන්න දරුවන් ඉඳන් මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒ තමයි ඉස්සරහට අපිට ඇවිල්ලා තියෙන ට්‍රෙන්ඩ් එක. ඒ නිසා අපි මේ දැනුම ඒ ළමයිට ලබා දෙන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. මොකද IT වල අපි ඉස්සරහට ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි මූලික දේවල් අපි හරි ගස්ස ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් තමයි ඔෆිස් පැකේජ් එක නැත්නම් බේසික් IT කෝස් එකක් කරාට පස්සේ එතනින් එහාට අපි ක්වොලිටි එක හදා ගන්න ඕන. මේකත් ඒ වගේ දෙයක්. ඉතින් මේ ටික හදාගෙන අපි ඉස්සරහට යන්න ඕන. ඒ නිසා මේ හැමෝටම අවශ්‍ය කරන සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් තම තමන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් තමන් කොහොමද දැනුවත් වෙන්න ඕන කියන එක ගැන අපි මේ කෝස් එකේදී මූලික හඳුන්වා දීමක් සහ ඒ සම්බන්ධයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන කියලා දෙනවා. ඒ වගේම ලෝකේ දැනට IT ශාස්ත්‍රය ගත්තොත් මොකද අපි ගොඩාක්ම කතා කරන්නේ මේක IT වලට ඩිරෙක්ට්. මොකද අපි IT ෆීල්ඩ් එකේ නිසා. හැබැයි අනික් කට්ටියට මේක අදාළ නැහැ කියන්නේ නැහැ. මොකද අනික් කට්ටියත් මේ ඉගෙන ගන්න එක වටිනවා. මේක මොකද තමන්ව වැඩ කරන ආයතනය තුළ හැසිරෙන්නත් දැනගන්න ඕන මේ සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන්. ඉතින් දැනට ලෝකේ බලාපොරොත්තු වෙනවා වෘත්ති කියන විදිහට ඒගොල්ලෝ බඳවා ගද්දී ඒගොල්ලන්ට මේ සයිබර් සිකියුරිටි ගැන තියෙන දැනුම කොහොමද කියන එක. ඒගොල්ලන් මේවා ගැන දැනගෙන ඉන්න කට්ටියක්ද? එහෙම වුණොත් ඒගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට අවබෝධයක් තියෙනවා මේ ආයතනයේ
දේවල් ගැන. මොකද අපි ආයතනයක වැඩ කරද්දී අපිට ඕන විදිහට වැඩ කරන්න බෑ. ඒකට ඒ ආයතනය ඇතුලේ තියෙනවා එක එක නීති රීති, qualities තියෙනවා, ඒ behaviors තියෙනවා. ඉතින් ඒවට අනුකූලව අපි ඉන්න ඕන. හරි? ගොඩාක් වෙලාවට අපිට ආයතනයේ fingerprint එකක් දීලා ඇති, නැත්නම් login system දීලා ඇති, නැත්නම් අපිට username password එකක් දීලා ඇති. ඉතින් මේ දේවල් කොහොමද හරියට භාවිතා කරන්න? ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේවා ඉගෙනගෙන ඉන කට්ටියට ඇත්තරම international level එකේ ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම අනාගතයේ තියෙන රැකියා අවස්ථාවලදී මේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන කට්ටිය. මොකද අපි මේ basic level course එක මෙතනින් යට ගොඩක් courses තියෙනවා කරන්න. ඉතින් මෙතනදී අපි හරියට ඕගොල්ලන්ට පාත්ක කියලා දෙන්නේ කොහොමද ඕගොල්ලෝ ඉස්සරහට IT වලින් යන්න කියන එක. මොකද මේක networking සහ security සම්බන්ධයෙන් තමයි ගොඩක් develop කරගෙන යන්නේ. ඉතින් ඒ රැකියාවලට ඇතුළත් වෙද්දී ඕගොල්ලන්ට මේ Cisco විශේෂයෙන් Cisco ආයතනයේ certification එකක් තියෙනවා කියන්නේ ලොකු පිළිගැනීමක් හම්බෙනවා. Right. එතකොට මේ තියෙන්නේ අපි දැනට Cisco Network Academy ක හරහා අපි තියෙන categories ටික මම මේකේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. විශේෂයෙන් අපි networking ගැන තමයි ගොඩක් කතා කරන්නේ. වර්තමාන security සම්බන්ධයෙන් තමයි ලොකු ප්‍රවණතාවයක් තියෙන. හැබැයි network තමයි ලෝකේ IT පැවැත්මේ තියෙන්නේ. ඉතින් networking සම්බන්ධයෙන් courses කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ සමහර අය අහලා ඇති CCNA සහ CCNP කියන courses. ඉතින් ඒක guide කරන්න අපිට තියෙනවා. දැන් මේ ඕගොල්ලන්ට මම මේ පෙන්නන screen එක clear ඇති. Networking සම්බන්ධයෙන් ඕගොල්ලන්ට networking essential කියලා course එකක් තියෙනවා. Mobility fundamentals කියලා course තියෙනවා. දැන් මේ courses ඇත්තරම අපි occasional training කරහා මේක free දෙනවා. මේ courses අපේ full time computer hardware networking කෝස් එක කරන ළමයිට විතරක් මෙන්න මේ කෝසස් ෆ්‍රී දෙනවා අපි. ඒ කරන කට්ටියට ගයිඩ් කරනවා කොහොමද CCNA කරන්න කියලා. දැන් මේ කෝස් එක ලංකාවේ ෆ්‍රී කරන්න කොහෙවත් නැහැ. අනිවාර්යෙන් රුපියල් 40,000ක් හෝ 80,000ක් වගේ එනවා මේ කෝස් එක ලංකාවේ කරන්න ගියොත්. ඉතින් මේක එතනින් එහාට යන ඕන කෝස් එකක්. ඉතින් security සම්බන්ධයෙන් ඕගොල්ලන්ට අපි දෙන්නේ මේ introduction to cyber security කියන කෝස් එක ෆ්‍රී දෙනවා. මේක සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගන්නේ self study කරන්න ඕන course එකක් විදිහට. හැබැයි මෙතනදී අපි ඔයගලන්ට self study එකත් එක්කම අපි කියලා දෙනවා. මොකද මේකේ තියෙන සමහර කරුණු ඇත්තරම අපේ රටේ ළමයිට self study කරන්න ටිකක් අමාරුයි. හද ඒගොල්ලන්ට පොඩි අපි guide එකක් දෙන්න ඕන. එතකොට තමයි මේගොල්ලන්ට තේරෙන්නේ කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ඉතින් අපි introduction to cyber security කියන එක දෙනවා. ඊට අමතරව ඔයගලන්ට එතනින් එහාට කැමතිය නම් ලංකාවේ තියෙන Cisco Network Academy එකට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ හරහා ඔයාලට පුළුවන් මෙන්න මේ අනිත් courses නොමිලේ සමහර courses කරගන්න පුළුවන්. සමහර ඒවට සල්ලි ගෙවන්න වෙනවා මේ security සම්බන්ධ courses. ඒ වගේම introduction to IoT අපි pre කර course එක කරනවා VT එකේ register වෙන ළමයිට. Linux courses අපි ළමයිට pre දෙනවා. ඒ වගේම IT essential, PG Linux කියන course එක, IoT මේ සේරම අපි දැනට VT එකේ ෆ්‍රී දෙන කෝසස් විදියට තමයි තියෙන්නේ. හැබැයි ඕගොල්ලන්ට මේක ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක්. මෙතනදී ඕගොල්ලන්ට අපි දෙන්නේ මෙන්න මේ introduction to cyber security කියන කෝස් එක විතරයි. කවුරු හරි කැමති නම් මෙතනින් එහාට දෙන කෝසස් කරගන්න ඕගොල්ලන්ට ඒ වුණොත් අපේ full time කෝස් එකට register වෙන්න වෙනවා. ඒ වුණොත් තමයි අපි මේවත් ප්‍රිය ඔයගලන්ට දෙන්නේ. ඊළඟට අපි මේ කියන්නේ introduction to cyber security කියන course එකේදී අපි මෙතනදී කතා කරනවා. දැන් ඊයේ පෙරේදා ගැටළු වගේක් වුණා ලෝකේ. ඉතින් ඒ security සම්බන්ධයෙන් විවිධ තර්ජන අන්තර්ජාලය තුළ සිදුවෙනවා. ඒ වගේම දවස ගානේ ලොකු එක එක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මේවා ගැන අපි දැනුවත් වෙන්න ඕන. ඒක තමයි මේකදී අපි කියලා දෙන්නේ. ඒ වගේම පරිස්සම් වෙන්නත් ඕන. කොහොමද සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් අලුතෙන් තියෙන ට්‍රෙන්ඩ්ස් කොහොමද? ත්‍රෙට් එකක් කොහොමද ඉෆෙක්ට් වෙන්නේ අපිට? ඒතර සයිබර් ස්පේස් එකේ අපේ පර්සනල් නැත්නම් කම්පැනි එකට සම්බන්ධ ඩේටා කොහොමද ප්‍රොටෙක්ට් කරගන්නේ කියන ඒවා මේ කෝස් එකේ අන්තර්ගත කරලා තියෙනවා.
ඉගාවට අපිට මේකේ බෙනිෆිට්ස් විදියට අපි ඒකට ප්‍රොටෙක්ට් කරගන්න එක ඊට පස්සේ IT ජොබ් එකක් IT ජොබ් එකක් කරන කෙනෙක් දැන් මෙතන කවුරු හරි ඉන්නවා නම් IT සම්බන්ධයෙන් ඉදිරියට යන්න හරි මම ඔයාලට අර ප්‍රශ්න අහලා තිබ්බ මම ඔයාලට උත්තර දෙන්නම් මේක යන ගමන් ටික කරලා එතකොට IT ජොබ් එකක් තමයි දැන් ප්‍රධානම දේ අපි මෙතන කතා කරන අපි උඩටම යන්න ඕන තැන IT ජොබ් එක. හැබැයි IT ජොබ් කරන කෙනාට අදාළව තමයි මම මේ කෝස් එක කරන්නේ. මොකද IT ජොබ් එකක් කරනවා කියන්නේ කම්පැනි එකේ ලොකු වගකීමක් දරන කෙනෙක්. එතකොට ඒ වගකීමක් දරන කෙනා හොඳ අවබෝධයකින් වැඩ කරන්න වෙනවා අනිත් යූසර්ස්ලත් එක්ක. ඒතර ඒගොල්ලෝ ට්‍රේනින් කරන්නත් ඕන security සම්බන්ධයෙන්. මොකද අපි ආයතනයේ ඉස්සරහ ඉන්න security person නෙමෙයි මේ කියන්නේ. ආයතනයේ ඇතුළේ ඉන්න IT person. ඒ කියන්නේ IT සම්බන්ධයෙන් IT manager, IT administrator කියන කෙනා. එයා හොඳ knowledge එකක් තියෙනවා අනිවාර්යෙන් cyber security ගැන. එතකොට මේ කෝස් එකේ module 5ක් තියෙනවා. හරි. ඒකදී අපි exams, quizzes තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ ප්‍රශ්න අපි 12 හෝ 15ක් වගේ තියෙන quizzes හතරක් අහනවා මේ chapters කරලා ඉවර වුණාට පස්සේ. ඉතින් ඒවා pass වෙන්න ඕන. මේකේ තියෙන වාසිය තමයි ඔයගලන්ට chapter 1 එක අපි කරාට පස්සේ ඔයගලන්ට exam එක කරන්න පුළුවන්. ඒතර exam එක පළවෙනි සැරේ කාට හරි ලකුණු 100න් දෙන්නේ එතන කාට හරි ලකුණු අටුම ගන්න බෑ. හොඳට ඔයගොල්ලෝ ස්ටඩි කරන්න ඕන මේක. 50කටත් ගන්න පුළුවන්. හැබැයි දෙවෙනි සැරේත් එයා try කරලා තමන්ගේ ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ attempts කීපයක් තියෙනවා. ඒ කරලා ඔයගොල්ලන්ගේ හැම වෙලෙම බලන්න ඕන ලකුණු 100 90 අතර තියාගන්න. දැන් ඒක ප්‍රධාන දෙයක්. quizzes හතරක් තියෙනවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට final exam එක තියෙන්නේ. ඒ ෆයිනල් එක්සෑම් එකේදී ඔයගොල්ලන්ට ප්‍රශ්න 20ක් වගේ තමයි ඒක වෙනස් වෙනවා අර චැප්ටර් 4ෙන්ම ප්‍රශ්න 20ක් විතර ඔයගොල්ලන්ගෙන් අහනවා. ඉතින් ඒකෙදී 100ට 80කට වැඩි ලකුණු ගන්න ඕන ඔයගොල්ලෝ. එහෙම කවුරු හරි ෆස්ට් ඇටෙම්ප්ට් එකේදී හයි මාක්ස් ගත්ත අයට ඔයගොල්ලන්ට ඩිජිටල් බැච් එකක් හම්බෙනවා. ඒ කියන්නේ සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට අන්තර්ජාලය තුල ඔගලන්ට පෙන්වන්න පුළුවන් මම සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් ඉගෙන ගත්ත කෙනෙක් දැනුවත් කෙනෙක් කියන එක පෙන්වන්න ඩිජිටල් බැජ් එකක් ඔගලන්ට දෙනවා. ඒතකොට මේ බැජ් එක Cisco ආයතනය හරහා නිකුත් කරනවා. ඉතින් ඒක ඔගලන්ට සෝෂල් නෙට්වර්ක් වල විශේෂයෙන් අපි නම් Facebook කතා කරන්නේ නැහැ මෙතනදී. ඊට අපි ගොඩක් වෙලා කතා කරන LinkedIn වගේ අපි ජොබ් සම්බන්ධයෙන් අපි ප්‍රොෆෙෂනල් development තියෙන ඒවා ගැන තමයි ගොඩක් කතා කරන්නේ. ඉතින් ඒ වගේ තැන්වලදී ඔයගොල්ලන්ට පුළුවන් මම Cisco certified කෙනෙක් cyber security සම්බන්ධයෙන් මම ඉගෙන ගත්ත කෙනෙක් කියලා තමන්ගේ profile එකේ මේක share කරන්න පුළුවන්. ඒක අනාගතයේ රැකියාවලදී ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක් වෙනවා ඒක ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට exam එක ඉවරනාට පස්සේ Cisco ආයතනය හරහා සහතිකයක් මේ කෝස් කන්ටෙන්ට් එක දාලා වෙනම සහතිකයක් නිකුත් කරනවා. ඒකත් අපි ගාවට එන්න ඕනේ නැහැ සහතිකේ ගන්න. අපි කෝස් එක ඉවරන ගමන් ඔයගොල්ලන්ට ඊමේල් එකකින් සර්ටිෆිකේට් එක නිකුත් කරනවා. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට කිසිම හේතුවක් නිසා අවශ්‍ය නැහැ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ෆිසිකලි ඔන්ලයින් මේ කෝස් එක සම්පූර්ණයෙන් කරගෙන යන්න. හරි දැන් මම ටිකක් කතා කරන නිසා මේ සම්බන්ධයෙන් කාට හරි ගැටලු මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් මියුට් කරලා අහන්න පුළුවන්. මට එක්කෙනෙක් අහලා තිබ්බා දැන් අනිත් කෝසස් ඔයගොල්ලෝ කරනවා නම් ඇත්තටම අපි මේ කෝසස් ගැන තාම තීරණය කළා නැහැ අනිත් ඒවා ඔයගොල්ලන්ට ෆ්‍රී දෙනවද නැද්ද කියලා. දැනට ඉන්ට්‍රොඩක්ෂන් ටු සයිබර් සිකියුරිටි කියන කෝස් එක විතරයි දෙන්නේ. කාට හරි අවශ්‍ය නම් අනිත් කෝසස් ටික කරන්න. ඒ කියන්නේ අපි computer hardware සහ networking සම්බන්ධයෙන් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් 2022 අපි අලුත් batch එකක් පටන් ගන්නවා. අපි ළමයි 20ක් වගේ තමයි ගන්න batch එකට. ඒකට join වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අපි free courses 6ක් දෙනවා Cisco එකේ. leading course එකක් තියෙනවා IT essential කියලා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට Linux ඉගෙන ගන්න පුළුවන්.
ඒ වගේම IoT ඉගෙන ගන්න පුළුවන් සම්පූර්ණයෙන් network administration මේ පාට් එක සියලු දේ එකම කෝස් එකකින් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. එතකොට full time මම අර කියපු කෝස් එක කරන්නේ online නෙමෙයි. online යම් ප්‍රමාණයක් යනවා. හැබැයි ඒක practical. මොකද NUG කෝස් එකක් NUG level 4 ඒක අනිවාර්යෙන් practicals කරන්න ඕන. දැන් මේ වගේ කෝස් එකක් නෙමෙයි. ළමයා skill එක ගන්න ඕන අනිවාර්යෙන් අපි කරන වැඩේ කළා server එකක් දාන්න උනොත් server එක තනියම දාන්න ඕන අපි කියලා දෙනවා. ඒ වැඩ ටික Taman තනියම කරලා Tamanටම සැටිස් වෙන්න ඕන මට මේක පුළුවන් කියලා. ඒක තමයි NUG වලදී අපි බලන්නේ. එකල තමයි exam දාන්න. හරි. තව මොනාරි තියෙද ළමයි මට ඒ ටික තමයි. මම දැන් class එක පටන් ගන්න. ඔව් කීර්ති. හරි කාටද තියෙනවද කතා කර හැකි. දැන් මේ class එක අපි දැන් අද මම මේ පටන් ගත්තේ ඔයගොල්ලන්ට ඉන්ටරැක්ෂන් එකක් දෙන්න. ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැනේ. ඉතින් අපි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ සැටර්ඩේ 9 PM. ඒ කියන්නේ සෙනසුරාදා රෑ 9ට අපි පළවෙනි කියන්නේ first chapter එක පටන් ගන්නවා. ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා chapter 1 එක එදාම ඉවර කරන්න අපේ lesson එක. හැබැයි ඕගොල්ලෝ Cisco Network Academy එකේ අපි ඉස්සෙල්ලාම register කරවන්නේ නැහැ. හරි අපි chapters ටික කරලා ඕගොල්ලෝ check කරලා බලනවා ඕගොල්ලන්ගේ knowledge එක කොහොමද කියලා. ඉතින් ඒවට පොඩි පොඩි questions තියෙනවා ඔයගලන්ට පුළුවන් interactively එකට සම්බන්ධ වෙන්න. අපි ඕගොල්ලොව ටිකක් monitor කරනවා. මොකද මේ සහතිකයේ දෙන්නේ Cisco Network Academy එක සහ VT එක සම්බන්ධ වෙලා. ඒත් එකම lectures කරන්නේ මම. ඒතර මම හරහා තමයි මේ certificate එක issue වෙන්නේ. ඒතර මට වගකීමක් තියෙනවා මේ සහතිකේ නිකම්ම නිකන් කෙනෙක්ට නොදී මේකට interest මේක හොඳට study කරන කෙනෙක්ට දෙන්න. ඒ නිසා මේ ඒ ටික බලලා තමයි ඕගොල්ලෝ සිස්ටම් එකට register කරවන්නේ. අනිවාර්යෙන් lessons වලට එන්න ඕන. කවුරු හරි lessons වලට ආවෙ නැත්නම් මට ඒගොල්ලෝව add කරන්න විදිහක් නැහැ. login එක දෙන්නේ නැහැ ඒගොල්ලන්ට. අනිවාර්යෙන් attendance check කරනවා. ඒ දවසේ හිටියද නැද්ද? එයා අපි යවන ප්‍රශ්න වලට උත්තර දුන්නද කියන එක අපි check කරනවා. ඒ වගේ කොන්දේසි ටිකක් ඇතුව තමා කරන්න නැත්නම් නිකම්ම සාධකයක් අරන් යන එකේ කිසිම තේරුමක් නැහැ. මේ නිසා පොඩ්ඩක් ඕගොල්ලන්ට ප්‍රශ්න ටිකට උත්තර දීලා තමා මේකට සම්බන්ධ වෙන්න වෙන්නේ. හරි එතකොට මම කෝස් එක මේ කෝස් එක පටන් ගන්නෙ සෙනසුරාදා රෑ 9ට අපි පටන් ගන්නවා on time. අපි දැනට Zoom එක පාවිච්චි කරන්නේ. හැබැයි අපි Cisco එක හරහා පාවිච්චි කරන්නේ Zoom නෙමෙයි WebEx ඇප් එක තමයි අපි යූස් කරන්නේ. මම හිතනවා ඕගොල්ලන්ට ටිකක් ඒක අමාරු ඇති කියලා පාවිච්චි කරන්න ඇති නිසා අපි බලමු Zoom එකම යූස් කරගෙන යන්න. රයිට් මම හිතන්නේ වෙන ප්‍රශ්න නැහැ. මම ඊගාව කොටසට යන්නම්. ප්‍රශ්න තිබ්බොත් ඕගොල්ලන්ට අහන්න පුළුවන්. හරි එතකොට මේ තියෙන ඕගොල්ලන්ට තියෙන chapters ටික මේ chapters ටික ගත්තොත් එහෙම අපි සරලව කියලා දෙන්නේ මේක ලකුවට ගත්තොත් එහෙම වැඩේ අමාරුයි. ඒ නිසා අපි මේක එකින් එකට කියලා දෙනවා ඕගොල්ලන්ට කොහොමද ඕගොල්ලන්ගේ behaviors ටික හදාගන්නේ කියලා. cyber security වල අවශ්‍යතාවය need එක මොකක්ද කියන එක ගැන අපි කතා කරමු. මොකද ඉස්සරහට ලංකාවට අලුත් ආයෝජනයේ මේ තියෙන කොවිඩ් සිටුේෂන් එක ටිකක් ක්ලියර් වුණාම ආයෝජක වෙයි කොමන හෝ තත්යකින් ඒ දේ වෙනවා. එතකොට ඒ එන ආයතන වැඩ කරන්න ඉන්නේ ආයතන වැඩ කරන ලංකාවේ ඉන්න කට්ටිය. අපි මේවා ගැන දන්නේ නැත්නම් පිටින් කට්ටිය තමයි ඇවිල්ලා මෙහෙ වර්ක් කරන්න වෙන්නේ. ඉන්දියාවේ ඕන තරම් කට්ටිය ඉන්න නිසා අපේ පැත්ත හැදිලා තිබ්බේ නැත්නම් අපිට වෙන්නේ පල්ලෙහා ශ්‍රේණිය රැකියා කරන්න. ඒ නිසා මේ සයිබර් සිකියුරිටි වල අවශ්‍යතාවය ගැන අපි හොඳට අවබෝධයෙන් තියාගන්න ඕන මේ තියෙන සිටුේෂන් එකත් එක්ක. ඊට පස්සේ ඇටෑක් එකක් කොහොමද වෙන්නේ? ඇටෑක් එකක තියෙන සිටුේෂන් කොහොමද නිර්මාණය වෙන්නේ? ඒගොල්ලෝ පාවිච්චි කරන තාක්ෂණයන් කොහොමද භාවිතා කරන්නේ? මේ මේ මේ
එක ගැන අපිත් chapter 2 එකේදී කියලා දෙනවා. ඒ වගේම අනිත් එක තමයි protecting your data and privacy. කියන්නේ තමන්ගේ දැන් අපි smart phone එක ගත්තොත් අපි කොච්චර දුරට open වෙලාද? අපේ data protection එක ගැන අපි මොනවද දැනට භාවිතා කරලා තියෙන දේවල්. ඒව ගැනත් අපි මෙතනදී කතා කරනවා. මේ කියන්නේ personal protection එක එක ගැන කතා කරන්න තියෙනවා. ඊගවට organization එක. මෙතන අපි normal user කෙනෙක් වෙන්න පුළුවන්. අපි ආයතනෙට ගිහලා ආයතනයේ resources පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට limitation එකක් තියෙනවා. අපිට ආයතනයේ තියෙනවා තනතුරක්. තියෙනවා අපිට සීමාවක් තියෙනවා. ඉතින් අපි මේ සීමාව ඉදගෙන වැඩ කරන්න ඕන. ඒක exit කරන්න බෑ. ඒක සාමාන්‍ය තත්ත්වයේ අපි වැඩ කරන ආයතන වල ඔයගොල්ලෝ දකින්නේ නැහැ. හැබැයි අපි හොඳ quality එකක් තියෙන ආයතනයට ගියොත් එහෙම ඒකේ තියෙන procedures. ඒව ඇතුලේ තමන්ගේ duty එක කිසිම දෙයක් එළියට දෙන්න බෑ. ඒක protect කරගන්න. ආයතනය කියන්නේ ආයතනය ඇතුළේ. එළියට ගියාට පස්සේ ඒ ආයතන දේවල් එළිය කතා කරන්නේ නැහැ අපි. ඒගොල්ලෝ ප්‍රොමෝෂන්ස් කතා කරන්නේ නැහැ. ඒතර ඒ වගේ අපේ behaviors කොහොමද හදාගන්නේ? මේක IT connect විතරක් නෙමෙයි. හැමෝටම ඕන දෙයක්. කිසිම කෙනෙක් කරන්නේ නැහැ නේ ආයතනයේ තියෙන documents ටික අරගෙන වෙන ආයතනයකට දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් ඒක ලොකු වැරද්දක්. නීති විරෝධී කටයුත්තක්. ඒක ඉන්ටර්නෙට් එක හරහා ෂෙයා කරන්නත් බෑ. හරි. ඉතින් ඒ වගේ security දාලා තියෙනවා. ඉතින් security එක ඇතුළේ ජීවත් වෙන්න ඕන. ඒ වගේම අවබෝධයෙන් ගන්නත් ඕන. ඉතින් අපි මේ course එකේදී මෙන්න මේ කියන අනාගතයේ වෙන්න පුළුවන් දේවල්, අපිට වෙන්න පුළුවන් හානි, ඒ වගේ කොහොමද ආරක්ෂා වෙන්නේ? විශේෂයෙන් ආයතනය තුල වැඩ කරද්දී තමන්ගේ quality එක තියාගෙන ආයතනය තුලට කොහොමද තමන් හොඳ සේවකයෙක් විදියට ආයතනයත් බේරගෙන තමනුත් හරියට ඒ පරිස්සම් වෙලා මේ වැඩ ටික කරගෙන යන්න කියන එක තමයි මේකෙදි කියලා තියෙන්නේ. ඉතින් සමහරලාට ඕගොල්ලෝ ඉද හිතන්නේ මේක බේසික් කෝස් එකක්. උනාට කියලා දෙන ඇති ඔෆිස් පැකේජ් එකක එහෙම දෙයක් නෙමෙයි. අපේ තියෙන behaviors, අපේ තියෙන වගකීම් ගැන තමයි මේකෙදි අපි කියලා දෙන්නේ. ඉතින් මේ chapters ටික අපි ඉදිරියේදී කතා කරමු. Personal identity එක මොකද්ද? ඒ වගේම අපිට ඉන්ඩස්ට්‍රි එකේදී අපේ තියෙන දේවල්, ඒ ප්‍රොටෙක්ෂන්, ඒවට සම්බන්ධ නිර්ණායක, වෛරස් එකක ක්‍රියාකාරීත්වය, ඒගොල්ලොන්ගේ අරමුණු, මේ දේවල් ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් මට මේ ටික තමයි මුලින්ම කියන්න තියෙන්නේ. මම ඕගොල්ලන්ට ගෲප් එකට Google form එකක් මම නැත්නම් අද හෙට දවස් ඇතුළත මම ඕගොල්ලන්ට යොමු කරන්න. ඕගොල්ලෝ ඒකේ ඕගොල්ලන්ගේ තොරතුරු ටික ඇතුළත් කරන්න. සෙනසුරාදා ක්ලාස් එකට අනිවාර්යෙන් ජොයින් වෙන්න. මොකද අපි attendance ගන්නවා. විශේෂයෙන් ඕගොල්ලෝ මේ Zoom එකට ජොයින් වෙද්දී ඕගොල්ලන්ගේ නම අපි ලිස්ට් එකේදී අහනවා. ඕගොල්ලෝ මොන නමින්ද ජොයින් වෙන්නේ කියලා. එතකොට අපි ඒව චෙක් කරනවා. ඒ නමින් තමයි ඕගොල්ලන්ගේ attendance ගන්න. ඉතින් ඒක උනේ නැත්නම් අපිට ඕගොල්ලන්ට login එක දෙන්න වෙන්නේ නැහැ. මොකද අපේ සිස්ටම් එකේ ඔයගොල්ලෝ රෙජිස්ටර් කරන්න වෙනවා. හරි. තව මැසේජ් එකක් තියෙනවා කෝස් එක කරන්න. ඔව්. එතකොට මේ කෝස් එකේ තියෙන හැම දෙයක්ම Cisco Network Academy එකේ යන ලැන්ග්වේජස් තියෙන්නේ ගොඩක් ඉංග්‍රීසි. දැන් සිංහල වර්ෂන් එකක් නැහැ. එතකොට අපි මේක සිංහලෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒක අපි සිංහලෙන් දැන් අපිට දැනට තියෙන මීඩියම් එක අපි සිංහලෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉංග්‍රීසි වලින් නෙමෙයි කරන්නේ. හැබැයි ඒ වචන ටික අපි ඉංග්‍රීසි පාවිච්චි කරනවා. මොකද exam එක තියෙන ඉංග්‍රීසි වලින්. හරි. exam එකට බය වෙන්න එපා. හේතුව අපි මේ කියන දේවල්ම තමයි ඒ වචන අපි පාවිච්චි කරනවා. ඒ තීරුම තියෙනවා සරලයි. මහා අමුතු exam නෙමේ. MCQ තියෙන්නේ. ලියන්න මොනවත් නැහැ ඔයගලන්ට. උත්තර හතරක් තියෙයි. හරි උත්තරේ තෝරන්න. සමහර උත්තර පහක් තියෙනවා. උත්තර දෙකක් තෝරන්න වෙයි. අන්න ඒ වගේ සරලයි. ලොකු දේවල් මේකේ නැහැ. රචනා ලියන්නේ ඒව මොනවත් නැහැ. ඉතින් එක exam එකක් පළවෙනි සැරේ 6 marks ගන්න බැරිමු. second attempt එක ඕගොල්ලන්ට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි.